එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව තිබ්බා දිවිනැගුම ගමනැගුම ජාතික සභාව පුරනැගුම ගෘහස්ථ ආර්ථික නංගුල වැඩපල් වැඩසටහනක් තිබ්බා ගෘහස්ථ ඒකකයේ දියුණු කරන්න පුළුවන් වැඩසටහනක් තිබ්බා ගමට රටට ආර්ථිකය ගේන මුදල් ගේන රැකියා නිර්මාණය කරන වැඩපිළිවෙලක් තිබ්බා හැබැයි අද වෙනකොට ඔබතුමාලගේ ආණ්ඩුවේ මොකක්ද එහෙම කළ තියෙන වැඩපිළිවෙල අද වෙනකොට ගමට මුදල් යන්න ගමේ තරුණයාට තරුණ රැකියාවක් ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් ඔබ තමුන්නාසලා නිර්මාණය කළා නැහැ. අද රටේ ජනතාවගෙන් මිලියනයක් පෙලෙන්නේ දරිද්‍රතාවෙන්. ඔබ තමුන්නාසලා පාසල අධ්‍යාපනය ගැන කතා කරනවා. පටන් ගත්තේ GDP එකෙන් 6%ක් අධ්‍යාපනයට දෙනවා කියලා තමයි ඔබතුමාලා බලයට ආවේ. 6%ක්. පළවෙනි අවුරුද්දේ පාසලේ තියෙන ගොඩනැගිලි වැසිකිලි ඔක්කොම එකතු කරලා 6%ක් හදාගන්න උත්සාහ කෙරුවා. 6%ක් හදාගන්න උත්සාහ කෙරුවා. හැබැයි අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ? අද වෙනකොට අධ්‍යාපනයේ දිනෙන් දින කඩාගෙන වැටෙනවා. ඇමතිවරයා මොනවා කිව්වත් ඔබතුමාලා ඇමරිකාවේ විශ්වවිද්‍යාල වලට දරුවෝ යවන්න උත්සාහ කරනකොට ඔබතුමාලා ලක්ෂ අවුරුදු දෙකකට කලින් කෝ ලක්ෂ 8ක් දෙනවා කෝ අපි 8 ලක්ෂ 8 හම්බුනේ නැහැ. ඔබතුමාලා දැන් කියනවා ලක්ෂ 11ක් දෙනවායි කියලා. මේක හම්බෙන්නේත් නැහැ. හැබැයි ඒව ගැන කතා කරන ඔබතුමාලට තාම බැරි වෙලා තියෙනවා ජීව විද්‍යාව විෂයේ සිලබස් එක දරුවන්ට දෙන්න ඉගෙන ගන්න. අඩු ගානේ ගුරුවත් පොත දෙන්න. සිලබස් එකෙන් භාගයයි දීලා තියෙන්නේ. විභාගෙට තව මාස කිහිපයක් තියෙන්නේ. හැබැයි ඔබතුමාලා කතා කරන්නේ හාවර්ඩ් යවන්න. ඔක්ස්ෆර්ඩ් යවන්න. හැබැයි දරුවෝ ඔක්ස්ෆර්ඩ් එකට හාවර්ඩ් එකට යවන්න කලින් සිලබස් එක යවලා ඉන්න ඕන ඉස්කෝලේට. මේ සිලබස් එක යවා ගන්න බැරුව අද දඟල් ඔබතුමාලා කතා කරනවා දරුවෝ හාවර්ඩ් විශ්වවිද්‍යාලයට යවන්න.